ගාලුමෝදර අරගල භූමියේදී වූ කූඩාරම් ඉවත් කිරීමට අරගල කරුවන් අදත් උදෑසනින්ම කටයුතු කළ ආකාරයක් දැක ගැනීමට හැකි වුණා. අරගල භූමියේ ඉදිකර තිබූ ගෝඨාගෝගම පාසලද ඒ අනුව අද අරගල කරුවන් විසින් ඉවත් කරනු ලැබුවා. කොටුව පොලිසිය විසින් ගාලුමෝදර අරගල භූමියේ රැඳී සිටින අරගල කරුවන්ට ඉන් ඉවත්වන ලෙස දන්වා ලබා දී තිබූ කාලය අද සවස 5ට අවසන් වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් අරගල භූමියේ අනවසර ඉදිකිරීම හා මෝග වගාවන් ඉවත් කර ගන්නා ලෙස පොලිසිය කළ නියෝගයේ බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් අද කැඳුණු ලැබුවා. එම අවස්ථාවේදී නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වෙනිදා තෙක් අරගල භූමියේ ඉදිකිරීම ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. එම ප්‍රදේශයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොවන බවත් අධිකරණය අද දැනුම් දුන්නා. නීතිපතිවරයා විසින් අධිකරණයේ ඉදිරියේ එකගතාවයක් දක්වනු ලැබුවා. දැනට මේ ඉදිකරලා තිබෙන තාවකාලික ඉදිකිරීම ඊළඟ නඩු දිනය දක්වා අධිකරණ නියෝගයක් ලබා ගැනීමකින් තොරව දැනට නීතියේ තිබෙන නිසි ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව ඉවත් නොකරන බවට අයිතු විදියට පොලිස් බලය මිලිටරි බලය පාවිච්චි කරලා කළුමෝදර භූමියේ තිබෙන ඉදිකිරීම ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ අගෝස්තු 10 දක්වා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දීම සඳහා මහා සංඝරත්නයේ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් එක්ව ගාලුමෝදර අරගල භූමියේදී අද මහජන පෙත්සමක් අත්සන් කළා. මෙවැනි අහිංසක ආදරේ මුල් කරගත් සාමකාමී අරගලයන්ට අත්‍යන්ත ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ දීලා මේ රටට මහමැතිවරණයක් ඉල්ලන්න ඒක තමයි මේ රටේ සාතිශය බහුතර භික්ෂු මහා සංඝරත්නයේ ජනතාවගේ බලාපොරොත්තුව. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද අරගල භූමියේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මර්ධනය කරලා මේක අරගලයේ හඬ යටපත් කරන්න උත්සාහ කරන්නේ නැතුව ඒ අරගල කරපු තරුණයන්ගේ ඒ අරගල කරපු ජනතාවගේ අරගලයට සහයෝගය දීපු පිරිසල හඬට කන් දීලා මේ රට ගොඩ ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි තමුන්නාසලාගෙන ඉල්ලා සිටිනවා. ගාලුමෝදර අරගල භූමියේ අරගල කරුවන් සහ කළුතොප්පි ව්‍යාපාරය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණා. එහිදී ජනාධිපතිතුමන් විසින් අමාත්‍ය මනෝජ නානායක්කාර හා රොන් විජේවර්ධන මහත්වරුන් ඇතුළු සමාජිකයින් දෙදෙනෙකුගෙන් උත් කමිටුවක් පත් කරමින් අදාළ අරගල කරුවන්ගේ අදහස් පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. රාජාසන කතාවේදී ජනාධිපතිවරයා කිව්ව කාරණා ඒ වගේම අපි කරපු ඉල්ලීම් ටික ඉෂ්ට කරාවි කියන විශ්වාසයෙන් අපි බලාගෙන ඉන්නවා සාධාරණ කාලයක් ජනාධිපතිවරයාට දීලා. ඒ සාකච්ඡා කරා අපේ යෝජනා වලට ඇහුම්කන් දුන්නා. ඒ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරන්න යම් කණ්ඩායම් පත් කරා. සාර්ථක අසාර්ථකභාවය ඉදිරියේ තමයි බලන්නට වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අරගල කරුවන් පිළිබඳ සොයා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. අපි මේ මර්ධනයට විරුද්ධව කතා කරන්න ඕන හැමතැනම කතා කරනවා. මේ මර්ධනයට භාජන වෙලා ඉන්න කට්ටියට අවශ්‍ය නීතිඥ සහාය වැනි දේවල් ලබා දීමට අපි කැපෙලා ඉන්නවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුලේ අඩක් නැගීම වැනි දේවල් කරන්න ඉස්සරහට බලාපොරොත්තු. මේ අතරතුර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගුරුසංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. සාධාරණ හේතුවක් නොදක්වා ඔහු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව අපේ විරෝධය මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. අරගල කරුවන් අත්අඩංගුවට අරගෙන හිරේ දැම්මත් මේ ජනපීඩනය නතර කරන්න බෑ. සර් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි කියන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. මේ අතර ආණ්ඩුවගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. ඇත්තම ප්‍රචණ්ඩත්වය මේ ආණ්ඩුව විසින් මෙහෙවන ගම බිල්ලෙක්මවල මේ ජනතාව මෙන් ඈත් කරන්න උත්සාහ කරන නිසා අපි වකීම් සහගත ලෙස කටයුතු කරන ජනතාවට අපි ඉල්ලා හිටින් අපි ගෙන ගිය මේ පොදු ජන අරගල ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරමු කියන ඉල්ලීම. මේ අතර පාර්ලිමේන්තු පාර පොළොඳුව වටරවුම ප්‍රදේශයේදී පැවති උද්ඝෝෂණයකදී කලාකාරී ලෙස හැසිරුණු පිරිස හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. ඊට අදාළ ඡායාරූප අද මාධ්‍ය වෙත නිකුත් කළ අතර අදාළ සිදුවීමේදී එම පිරිස් විසින් පොලිස් නිලධාරීන්ට සහ යුද හමුදා සාමාජිකයින් 26 දෙනෙකුට පහර දී තුවාල සිදු කිරීම, රජයේ දේපළවලට අලාභහන සිදු කිරීම හා යුද හමුදා සාමාජිකයින් 2 දෙනෙකුගේ T-56 ගිනි දෙකක් කොල්ල කෑම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරක් වෙතොත් මෙම දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි 6 වෙනිදා කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ විරෝධතාවක නියලීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස හිරුණිකා ප්‍රේමචන්ද ඇතුළු 10 දෙනෙකුට නොතීස නිකුත් කර තිබුණා. ඒ අනුව ඔවුන් අද අධිකරණ හමුවට පැමිණියා. කොට ජනාධිපති පුටුවේ අද යාට ඉන්න සලස්සුවේ අරගලයේ ජයග්‍රහණය කරපු හිඳයි දා ජූලි 9 වෙනිදා. මේ ඇතුලේ ඉන්නේ තනිකර අරගලයට සම්බන්ධ වෙච්ච ළමයි තමයි වැඩි හරියක් ගෙනල්ලා තියෙන්නේ. එහෙලා හරිනම් හරි මිනිස්සෙන් නම් අරගලයට සම්බන්ධ වෙලා හිටපු මිනිස්සුන්ට සියලු දෙනාටම පොදු සමාව දීලා වැරදි වැඩ කරපු ගෙවල් ගිනි තියපු අනිත් දේවල් වලට සම්බන්ධ කට්ටියට හොයාගෙන දඬුවම් කරන එක වෙනම දෙයක්. හැබැයි මේකේ ඇතුලේ ඉන්නේ ඒ කට්ටිය නෙවෙයි.
ජනාධිපතිගෙ පිච් එක ඇරලා ගස් ලැබු පළුවක් කෑවා කියලා ජනාධිපතිගෙ ඇඳ උඩ නිදාගත්ත කියලා එයාගේ ටොයිලට් එකේ ගිහිල්ලා මුත්‍රා කරා කියලා. එතකොට ජනාධිපතිගෙ කොඩිය අරගෙන ගියා කියලා. මෙන්න මේ හේතු දාලා තමයි වැඩි හරියක්ද අපි ඇතුළේ මේ සියලු දෙනා මේක ඇතුළේ වැඩි හරියක් ඉන්න අරගලයට සම්බන්ධ වෙච්ච ළමයි. ඇත්තටම ලැජ්ජයි. ඔය වගේ මේ පොඩි පොඩි සිල්ලර දේවල් වලට මිනිස්සුන් අත්අඩංගුවට ගන්නවා නම් රනිල් රාජපක්ෂට කියන්නේ දිනේ ගෝඨාභය රාජපක්ෂට යන්න වෙච්ච විදිහට නෙවෙයි. රනිල් රාජපක්ෂට ඉතාමත් දරුණු කනගාටුදායක ඉතිහාසයකට මුහුණ දීලා තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ යාගේ මුළු දේශපාලනයේම මෙච්චර කාලයක් කරගෙන ආපු සියලු දේ ෂණයකින් ඉතාමත් දරුණු විදිහට නවතින්න පුළුවන් මේ විදිහට අරගල කරුවන්ට අපි සියලු දෙනාට මේ කරන මර්ධනයේ. ඉතින් මට කියන්න තියෙන්නේ අරගලයට ජය වේවා. ජය වේවා. අරගලයට ජය වේවා. රනිල් රාජපක්ෂ මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ. රනිල් රාජපක්ෂට මේක කියන්න තියෙන්නේ.